පුරාවත ප්‍රෞඩ ඉතිහාසයක පිය සටහන් ශ්‍රී ලංකේ අතීත හෙළ ප්‍රෞඩ උරුමේ සොයා ගවේෂණීය යන පුරාවත අද දවසේ ආරම්භය සනතුහන් කරන්නේ දැතිගම කෞතුකාගාරය අපේස සිටයි महा पराक्रम बाहु रजतुमा उपन स्थानीय सिहिकिरीम सदहा निर्माणी खनलाद कुडा स्तूपे मेदिकोट पसुकालेक दैदिगम कोट वेहर नमीन वार्तमाने दक्नेट लबिन विशाल स्तूपे इदिकोट एत मेहिदी हमू दातु गर्भ तुनतुल सुविशेशी पुरावस्तु राशियाक देखगत है किविया मेहि एक धातु गर्भेक तिबि हमु लोकड एत्पहन अदवन विट लोके दक्नट लबिन एकम एत्पहन लेस हंदुनागिन एत हेल कलाकरुवागे दक्षतावे अभिमानय दियत्त पुरा विहिदुवालन्नट समत्वु विशिष्ट निर्माणयक लेस एत्पहन सदहन कल हेकिय नूतन ताक्षणिक लोके पवा विस्मित करवन सुलु ताक्षणिक शिल्पक्रम भावित कर निर्माणे करैति मेम एत्पहन वायुपीडन न्याय अनुगमने करमिन निर्माणे करैत मेनिसा पहने तेल उतुरायामक सिदु नोवे एत्पहन सदहा भावित करन लद ताक्षणीय हा कैटयम इतामत आकर्षणीय आकारेन निर्माणे किरीमेन पेनियन्ने हेल कलाशिल्पिया सतु विद्यात्मक ज्ञाने हा कलात्मक हैकियाव කතරම් දෙයන්නයි රජු උපන් ස්ථානය සිහිවීම පිණිස නිර්මාණය වූ කුඩා ස්තූපෙන් හමු වූ පුරාවස්තු අතර පරාක්‍රමබාහු රජු බිලිඳු අවදියේහි නැවීම සඳහා භාවිත කළ මැටි කොරහද හමු වූ බව විද්වත් මතයයි කුමරා උපන් තිඹිරිකේ මත මෙවන් මහා ස්තූපයක් කරවා ඒ තුල මැටි කොරහද නිදන් කරමින් පරාක්‍රමබාහු රජු තම තිඹිරිකයත් නැ වූ කොරහත් පූජනීය ස්මාරකයක් වශයෙන් සලකා ඇත අපි ඔබට ගිය සතියේ පුරාවත වැඩසටහනින් පොරොන්දු වුණා දැදිගම කොටවෙහෙර ස්තූපයෙන් හමු පුරාවස්තු පිළිබඳව ගවේෂණ චාරිකාවක් ලියත් කරනවා කියලා. අපි අද දවසේ ඇවිල්ලා ඉන්නේ මේ දැදිගම පුරාවිද්‍යා කෞතුකාගාරයට. මෙහි කොටවෙහෙරෙන් එහෙම නැත්නම් දැදිගම සූතිගර චෛත්‍යයෙන් හමු පුරාවස්තු රාශියක් දැක ගන්නට ලැබෙන ස්ථානයක්. මෙහි දිනව ඉතා වටිනාකමින් යුතු මේ අපේ ඓතිහාසික උරුමය කියාපාන පුරාවස්තු රාශියක් ඔබට පුළුවන් අද දවසේ මේ පුරාවත ගවේෂණ චාරිකාව නැරඹීමෙන් මේ පුරාවස්තු මොනවද එහි තියෙන වටිනාකම මොකක්ද කියන එක හඳුනා ගන්නට රැඳෙන්න අද දවසේ අපි පුරාවත වැඩසටහනින් රැගෙන එන්නේ දැදිගම කෞතුකාගාරයේ සිට අද දවසේ මේ පුරාවත ගවේෂණ චාරිකාවෙන් සාකච්ඡා කරමින් ඉන්නේ දැදිගම කොටවෙහෙර පිළිබඳව. දැදිගම කොටවෙහෙරේ කලාප බාර නිලධාරිතුමිය මාත් එක්ක ඉන්නවා එන්.පී. කුමාරි මහත්මිය. මම ඔබතුමියගෙන් මුලින්ම අහන්නම් මේ ස්ථානීය කොච්චර භූමි ප්‍රමාණයක විහිදිලා තියෙනවද? ඔව් දෙපාර්තමේන්තුවේ කැණිම් කටයුතු අවසන් කරලා
අවසන් පස්සේ ඊලංකාරි ලෙස 1967 දී මේ පුරාවිද්‍යා රක්ෂිත භූමියක් දෙර අපි ගැසට් කළ දෙපාර්තමේන්තුවට පවරගෙන තියෙනවා. ඒ අනුව මේ චෛත්‍ය සමග අක්කර 3.5 භූමි ප්‍රමාණයක් පුරාවිද්‍යා රක්ෂිතයක් දෙර ගැසට් කළ නම් කළ තියෙනවා. ඔව් දැන් මේ පුරාවිද්‍යා රක්ෂිතය මේ අක්කර 3ක භූමි ප්‍රමාණයක විහිදලා තියෙන පුරාවිද්‍යා රක්ෂිතයක් විදියට හඳුන්වන මේ ස්ථානයේ අපිට දකින්න ලැබෙන්නේ මේ කොට විහෙර කියන ස්තූපය විතරක්. ඔව් දැන් මේ දැනට අපිට ප්‍රධාන ස්මාරකයේ විදියට අපේ මේ කොටහිර චෛත්‍ය දකින්න පුළුවන්. ඊට අමතරව මේ චෛත්‍යර අපි නැගෙනහිර අන්තයට බරව තියෙනවා ගඩොල් පෝරණුවක නෂ්ටාවශේෂ. ඇත්තටම 1959 පාලන වාර්තාවේ මේම පෝරණුව පැරණි පෝරණුවක් බව ඒගොල්ලෝ තහවුරු කරලා තියෙනවා. මොකද සමහර මේ චෛත්‍යයට ගඩොල් නිර්මාණය කරන්න මේ ස්ථානයේදීම ගඩොල් නිර්මාණය කරන්න ඇති කියලා විශ්වාස කරනවා. 59 පාලන වාර්තාව දක්වන මේ පැරණි ගඩොල් පෝරණුවේ බව පෝරණයක් බව. ඔව් දැන් මේ චෛත්‍ය වට ප්‍රමාණය කොච්චරක් විතර ලොකුද? අඩි 804ක් වෙනවා වට ප්‍රමාණය. උස උස අඩි 47යි. තව විශාල චෛත්‍යයක් ඉදිරිය තමයි අපිට දකින්නට ලැබෙන්නේ. මේ මේ චෛත්‍යත් එක්කම අපිට දැනගන්න එහෙම නැත්නම් හඳුනා ගන්න ලැබිලා තියෙනවා මේ ස්ථානයේ පුරාවිද්‍යා කෞතුකාගාරයක් විදිහට පවත්වාගෙන යන ස්ථානයක් කියලා. මේ පුරාවිද්‍යා කෞතුකාගාරේ මොනවද අපිට දකින්නට ලැබෙන්නේ? කොටවෙහෙර කැණීම් කටයුතු 51 අවසන් වුණාට පස්සේ කොටවෙරෙන් හමු වුණු පුරාවස්තු තැන්පත් කිරීමේ අවශ්‍යතාවය මතුවලා තියෙනවා. මොකද ගොඩක් පුරාවස්තු හම්බෙලා තියෙනවා. ඉතින් ඒ ඒ හේතුව නිසාම 1953 දී පුරාවිද්‍යා කෞතුකාගාරයක් විදිහට මේ කෞතුකාගාරයක් ආරම්භ වෙනවා. මේ කොටවෙරෙන් හමු වුණු පුරාවස්තු තැන්පත් කිරීමේ ආරම්භණය ඉදි කරපු කෞතුකාගාරය. කෞතුකාගාරයක තියන්න තරම් පුරාවස්තු මේ චෛත්‍යයෙන් එහෙම නැත්නම් මේ ස්තූප ගොඩනැගිල්ලෙන් අපිට හමු වෙලා තියෙනවා. ඔව්. ඉතින් විශේෂයෙන්ම 51 කැණීමේදී අපිට ප්‍රධාන ධාතු ගර්භ දෙකක් අපි අනාවරණය කරගෙන තියෙනවා. පළවෙනි ධාතු ගර්භය සහ දෙවෙනි ධාතු ගර්භය ලෙස අපි ඒ හඳුන්වන්නේ. පළවෙනි ධාතු ගර්භය තනි ධාතු ගර්භයක් විදිහට විශේෂ පුරාවස්තු රැසකින් සමන්විත වුණා. ඒ වගේම ඒ පළවෙනි ධන ගර්භයේ ඉඳලා අඩි 14ක් යනකොට දෙවෙනි ධාතු ගර්භය ප්‍රධාන කොටුවක් පිරිවරාගත්ත කොටු 9කින් සමන්විත දෙවෙනි ධාතු ගර්භය අනාවරණය වුණා. මේ නිදන් වස්තු දෙකේම ඇතින් ඇත්තරම සුවිශේෂී පුරාවස්තු රාශියක්ම හමු වුණා. ඒ අර ඒ නිසාම තමයි කෞතුකාගාරයක් මේ විදිහට ආරම්භ වෙන්න හේතු වුණේ මෙතන. සාමාන්‍යයෙන් කෞතුකාගාරයක් කිව්වම විවිධ ප්‍රදේශවලින් හම්බෙච්ච මේ වගේ පුරාවස්තු තියෙන ස්ථානයක් විදිහට තමයි හඳුනා ගන්න. හැබැයි දැන් අපි මේ ස්ථානයේ මේක සුවිශේෂී වන්නෙම මේ දැඩිගම කොටවිහෙර ස්තූපයෙන් ලැබුණු පුරාවස්තු පමණයි මෙතන තියෙන්නේ. ඔව්. මේ ස්ථානයේ ප්‍රදේශීය පුරාවස්තු ලැබිලා තියෙනවා. ඊපස්සේ ඒවත් තැන්පත් කරලා තියෙනවා. ඊන්පසු අපේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නියමයේ ප්‍රතිපදර්ශනයක් අනුව 2007 වර්ෂයේදී මේක අපි කෑගලු දිස්ත්‍රික් කෞතුකාගාරයේ පුරාවස්තු තැන්පත් කරන ස්ථානය බවට පත් කරනවා. ඔව් දැන් ඔබතුමියට පුළුවන් කමක් තියනවද මේ ස්ථානයේ ලැබුණු මේ ස්තූපයෙන් ලැබුණු පුරාවස්තු මෙන්න මේක මේක කියලා පැහැදිලිව කියන්න පුළුවන්? ඔව් මොනවද කියන්න පුළුවන්? අපිට පළවෙනි ධාතු ගර්භය අනාව ඕපන කියන්නේ විවෘත කරාට පස්සේ විශේෂ පුරාවස්තු කීපයක් මේක තියෙනවා. ප්‍රධාන වශයෙන් මේ ධාතු ගර්භයේ බිත්ති හතරේ තිබිලා තියෙනවා. මකර තොරන් සහිත බුදු පිළිම හතරක්. ඊට අමතරව අපි සුවිශේෂී පුරාවස්තු වල සඳහන් වන දැඩිගමන කොටවරින් අමුරු ඇත් පහන, ඒ වගේම නෙළුමු කැකුල හැඩ තියෙන පහනක් යන පුරාවස්තු ඒ කිහිපය අපිට පළවෙනි නිදන් ගර්භයෙන් හමු වෙනවා. ඊට අමතරව අපි සඳහන් කලින් සඳහන් කළ විදිහට දෙවෙනි ධාතු ගර්භයෙන් හමු වෙච්ච නිදන් ගර්භවල තිබිලා මේ පුරාවස්තු රාශියක් හම් වෙනවා. මේ අතර බුදු පිළිම රාශියක්, ලෝකඩ පහන් රාශියක්, ඒ වගේම නාග රූප, මේ ආදී විවිධ වූ පුරාවස්තු රාශියක් හමු වෙනවා. පුරාවත ප්‍රෞඩ ඉතිහාසයක පිය සතක. මේ වගේ පුරාවස්තු එක තැන තිබිලා හම්බෙච්ච පළවෙනි අවස්ථාවද මේක? නැත්නම් මේ මේ වගේම මේට සාපේක්ෂව මේ වගේ පුරාවස්තු හම්බෙච්ච වෙන ස්තූප අපිට තියෙනවද වර්තමානයේ හඳුනා ගන්න? මේ වගේ එකිනෙකට වෙනස් විවිධ වූ පුරාවස්තු හමුුන ස්ථානයක් මම දන්න විදිහට නැතුව ඇති. මොකද මේ වගේ පුරාවස්තු රාශියක් එකතු මේ එකතන තියෙන හේතුවක් වෙලා තියෙන්නේ මේ චෛත්‍ය අතීතයේදී තිබිලා තියෙන්නේ. අපි 47 අධීක්ෂණය කරනකොට කන්දක් ස්වරූපයෙන් මේ උඩ ගස් වැවිලා කැලෑවට වැහිලා මේක කිසි කෙනෙකුට මේක චෛත්‍යයක් කියලා හඳුනා ගන්න හැකියාවක් තිබිලා නැහැ. ඒ නිසා මේ චෛත්‍ය මර දමල දෙමල ආක්‍රමණ වලින් හා සහ වෙනත් නිදන් හොරුගේ ආක්‍රමණ වලින් බේරිච්ච තිබිච්ච ස්ථානයක් විදිහට තමයි හඳුනාගෙන තියෙන්නේ. චෛත්‍ය ගොඩනගලා තියෙන්නේ එක්කෝ හිමි නමක් වෙනුවෙන්, එහෙම නැත්නම් බුදු රජාණන් වහන්සේ වෙනුවෙන්, එහෙම. දැන් මේක පෞද්ගලික කෙනෙක්ගේ වෙනුවෙන් නිර්මාණය වුණ දෙයක්. එතකොට දැන් මේකත් අපි හඳුනාගන්නේ
අතීතයේ මහා පරාක්‍රම බාහු රජතුමා වෙනුවෙන් නිර්මාණය කරපු ස්ථානයක් විදිහට දැන් එවැනි නිර්මාණයකදී මේ වගේ පුරාවස්තු තැන්පත් කරලා තියෙනට හේතු සාධක අපරාගෙන තියෙනවා. ඔව්. ඉතින් විශේ෷ණම ඇත්තරම දැන් අපි මේක හඳුනාගන්නේ ස්මාරකය පළවෙනි පරාක්‍රම බාහු රජතුමා ඉපදුණු ස්ථානය කියලා. ඉතින් ඒදී එහිදී දැන් සමහර කාලවලට මේ වගේ චෛත්‍යයක් මේ ප්‍රදේශයට මෙහෙම ඉදිමුනේ කොහොමද කියන අපිට ගැටලු ඇති වෙන්නත් පුළුවන්. ඉතින් ඒක හේතු වෙලා තියන්නේ අර පොළොන්නරුවේදී යුගයේදී ඇති වුණ දේශපාලන වියව තත්වයන්. සමහරවිට පළවෙනි විජේ බාහු රජතුමාගෙන් පස්සේ පොළොන්නරුවේ කිරුළ සඳහා ගැටලු ඇති වුණා. එහිදී ඇති වෙච්ච ගැටලුවක ප්‍රතිඵලයක් ලෙස තමයි මානාභරණ රජුරු දක්ෂිණ දේශයට එන්නේ. දක්ෂිණ දේශයේ ඒ වෙනකොට ලංකාව දක්ෂිණ දේශයේ රෝහණය රජ රට කියලා කොටස් තුන ප්‍රධාන වශයෙන් බෙදීම් තුනෙන් ලක් වෙලා තියෙනවා. දක්ෂිණ දේශය අගනුවර තමයි පුංකගාම වෙලා තියෙන්නේ. අපි බොහෝ විට අතීතයේදී පුංකගාමයේ හඳුන්වන්නේ ප්‍රධාන ස්ථානයක් රාජකීයගේ ප්‍රධාන නගරයක් නොවුනත් මෙය ගොඩක් කාලවලට විවිධ රජවරුන්ගේ පාලකවරුන්ගේ తాවකාලික කේන්ද්‍රස්ථානයක් විදිහට තිබිලා තියෙනවා පුංකගාමයේ. ඉතින් අර රජතුමා මාඩම්බර රජුරෝගේ මේ දකින් දේශයේ පැමිණීමත් එක්ක තමයි මේ චෛත්‍ය ඉදිවෙන්නේ. ඉතින් එතුමා මේහි ඉන්න කාලේ පරාක්‍රම බව උත්පත්තිය සිදුවිච්ච ස්ථානය සිහි වෙන්න එතුමා අර කුඩා දාගම කියන නිර්මාණය කළා තියෙනවා. ඉතින් එතනදී පැහැදිලිව අපිට කුඩා දාගමේ ධාතු කර්ම නිදන් කිරීමේදී හම්බෙලා තියෙන පුරාවස්තු අතර තියෙනවා මැටි කොරහක්, මැටි වළඳක්. මැටි කොරහ සාමාන්‍ය විල් කොරහ කියලා අපි හඳුන්වන්නේ. ඉතින් සමහරක් විට අපි අනුමාන කරනවා මේ වගේ දෙයක් අපිට ධාතු ගර්භයක නිදන් කිරීමේ අවශ්‍යතාවයක් මින් කලින් අපිට එහෙම අනාවරණය වෙලා නැහැ. ඉතින් අපි අනුමාන කරන්නේ අපි විශ්වාස කරන්නේ කුමාරවත් මේ පරාක්‍රම බව කුමාරාත්පත්තියේදී මේ භාජන පාවිච්චි කරන්නේ නැති කියලා තමයි නිගමනය කරන්නේ. මේ ඉතිහාසයේ මේ සාධක ඔක්කොම අපිට දැක බලා ගන්න ලැබෙන්නේ මේක ලිඛිත සාධක විදියටද එහෙම නැත්නම් ජනප්‍රවාද සාධක විදියටද? මං ඉස්සෙල්ලා කිව්වාගේ දක්ෂිණ දේශයේ අගනුවර තමයි අපි හඳුන්වලා දෙනවා පුංකගාමය කියලා. ඉතින් සමහර කාලවල අපි පුංකගාමය කියලා අර්ථ නිරූපණය කරේදී අපිට ලිඛිත සාක්ෂි තමයි ලැබෙන්නේ. මාලිගන්තවලදී මේ පුංකගාමය කියන එක අපේ සාමාන්‍ය සිංහල පරිවර්තන වෙනකොට පිළගම කියන නාමය ඇවිල්ලා තියෙනවා. ඉතින් සමහර කාලවලට පාලිගන්තවල මේ පුංක කියන එක අපේ සිංහල ජාතක කතා පොතේ පගලිය කියන වචනේ තමයි අර්ථ නිරූපණය කරන්නේ. පගලිය කියන එකේ අදහස වෙන්නේ ඊතලයේ පිටපස කොටස. ඔව් දැන් මේවා වංශ කතාවල දෙන්නේ. වංශ කතාවල. මොන ඒ කියන්නේ මහා වංශය. මං කියුවාගේ පුංක කියන එක මහා වංශයේ අපි පුංක නාම හඳුන්වලා තියෙනවා. ඒක සිංහල පරිවර්තනයේ කියන්නේ මහා වංශයේ සිංහල පරිවර්තනයේ පිළගම නමින් හඳුන්වලා තියෙනවා. ඉතින් මේ පුංක කියන වචනේ අපේ අර්ථ නිරූපණයේදී ජාතක පොතේ අපේ පගලිය කියන වචනයට සමානයි කියලා තමයි දක්වන්නේ. මේ පගලිය කියන්නේ අර ඊතලයක පිටපස කොටස. එහෙම නැත්නම් දැත්ත. ඊට සමානයි පගලියට සමානයි දැත්ත කියන වචනේ. දැතිගම වූ බව තමයි සාමාන්‍ය ඒ කියන්නේ ඒ නිර්මාණයේ දැතිගම නාමය ඇති උනේ දැතිගම වූ බව කියන එකෙන් තමයි. මේ ස්ථානයම හඳුන්වන්නේ සූතිගර චෛත්‍ය. පරාක්‍රමබාහු රජතුමා මෙතන ඉපදුණා. එහෙම නැත්තම් ඒ ස්ථානයේ වශයෙන්. එතකොට දැන් මේක ඉතිහාසයේ මේක එන්නේ කොහොමද? මේක ඉතිහාසයේ එන්නේ ජනප්‍රවාදෙද? නෑ. පරිච්ඡේදයේ අපි මහා වංශයේ 79 වෙනි පරිච්ඡේදයේ 61 63 ගාථාවල රජතුමා ගැන සම්පූර්ණ විස්තරයක් තියෙනවා. ඒ පරිච්ඡේදයේ විස්තර කරනවා එතුමා මෙතන උත්පත්ති සිදුවිච්ච ස්ථානයේ මෙම චෛත්‍ය ඉදිකර බවට මහා වංශය දක්වනවා. ඔව්. එතකොට දැන් මේ ඒ චෛත්‍ය ඉදිකරේ කවුද? ඒ චෛත්‍ය රජතුමාගේ කියන්නේ අපි 79 පරිච්ඡේදයේ දක්වන්නේ පරවෙනි පරාක්‍රම බ්‍රාහ්මතුමා මේ ලොකු චෛත්‍ය ඉදිකර බව තමයි කියන්නේ. ඒ දැන් ඔබතුමිය හඳුන්වලා දුන්නනේ මේ පුරාවස්තු මේක තියෙනවා කියලා. ඒ වගේ ඓතිහාසික මේ ඒක එහෙම නිසා මොනවද ඒකේ තියෙන වටිනාකම ඒ කියන්නේ ඒ පුරාවස්තු වල. දැන් අපි මෙතන චෛත්‍ය කැණීම් කරන්න ඉස්සර වෙලා අදහසක්ද මතයක් විතරයි තිබුණේ මෙතන පළවෙනි පරාක්‍රම බව රජතුමා ඉපදුන දන කියලා. නමුත් මේ කැණීම් කිරීමෙන් පස්සේ ඒක හරියටම තහවුරු කරා පළවෙනි රජතුමා උත්පත්ති ස්ථානයේ මේ චෛත්‍ය ඉදිකර බවට. ඒට හේතුව මේකෙන් හම්බුන පුරාවස්තු. පරාක්‍රම බාහු රජතුමා අපදීම පිළිබඳව සාධක මොනවද? ඒක පිළිබඳව වෙන සාධක. ඒක විශේෂයෙන් කැණීම් වලින් හම්බුණා එතුමාගේ කාසි. කාසි එතුමාගේ එතුමා විසින් කළ කාසි ජීබව මේ පරක්කම් බව නම සඳහන් කාසි. ඊට අමතරව මේ පුරාවස්තු වල විශේෂයෙන්ම බුදු පිළිම වලින් විශේෂයි මකර තොරණ සහිත බුදු පිළිම. මේ බුදු පිළිම වල ශෛලිය ඒ සැකැස්ම සියල්ල මේ රජතුමාගේ නිර්මාණයක් වූ ගල් විහාරයේ බුදු පිළිම වලට සමානයි. එතකොට විශේෂයෙන්ම බුදු පිළිවෙලින් අපිට මේ පොළොන්නරු යුගයට අයිති කියන තීරණය ගන්න පුළුවන් වුණා සිවුරේ රැලිවල ස්වභාවය. එතකොට මකරතොරණ පිටපස්සට මේ මකර බුදු පිළිම පිටපස්සට මකරතොරණක් යෙදීම යන කාරණා සුවිශේෂී වුණා. ඒ වගේම ඊටම සමානයි කියන මේ බුදු පිළිම සැකැස්ම ගල් විහාරයේ බුදු පිළිම වලට. කියන්නේ මේ ලංකා ඉතිහාසයේ හමු වෙච්ච පුරාවස්තු අතර මේ මකරතොරණ බුදු පිළිමේ පිටපස මකරතොරණ තියෙන
මේ පුරාවස්තු හම්බෙච්ච එකම ස්ථානය මෙතනද? මේ මකර තොරණ යෙදීම කියන එක පළමු වරට එකතු බන්රාඩපුරයෙන් පස්සේ පළවන් පොළොන්නරිය යුගයේදී තමයි පළමු වරට එකතු වෙලා තියෙන්නේ මේ බුදු පිළිම පිටිපස්සට ඒ තොරණ යෙදීම. පුරාවත ප්‍රෞඪ ඉතිහාසයක පිය සතක. කොටවෙහෙර ස්තූපය ගත්තම එහෙම නැත්නම් සූතිගිරය චෛත්‍ය ගත්තම මේකෙ තිබිලා දෙනවා ධාතු ගර්භ තුනක් තිබීමට හේතුව තමයි මේ කොටවෙහෙර චෛත්‍ය නිර්මාණය කිරීමේදී පළමුවෙන් නිර්මාණය කළ තියෙන ඉතා කුඩා චෛත්‍යයක්. ඒකේ එක ධාතු ගර්භයක් සහ ඉතා විශාලව නිර්මාණය කරපු ධාතු ගර්භ දෙකක් තිබිලා තියෙනවා ලොකු ස්තූපය තුල. ඔබට මේ දැන් දකින්න ලැබෙන මේ ස්තූපේ ඇතුලේ තිබුණු දෙවැනි ධාතු ගර්භය පහළ කොටසේ තිබුණු ධාතු ගර්භ අනුරුවක් තමයි මේ දකින්න ලැබෙන්නේ. හැබැයි අද දවසේ අපි මේ දකින්නට ලැබෙන ස්තූපේ තියෙන ධාතු ගර්භය මේක වගේ තුන් ගුණයක් විශාල ධාතු ගර්භයක්. ඒ වගේම මේකේ තියෙනවා අපි ඔබට පැහැදිලි කරලා දුන්න විදිහට ධාතු ගර්භයේ කොටස් 9කට මේක වෙන් කරලා තියෙනවා. ඒ වෙන් කරලා තියෙන 9න් මැද තියෙන කොටුව විශාලයි. අනෙත් සියලුම කොටු එක සමාන ආකාරයෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒත් එක්කම මේ ධාතු ගර්භයේ පළවෙනි කොටස, ඒ කියන්නේ පළවෙනි ධාතු ගර්භය විශාල චෛත්‍යය. ඒකට උඩින් තව ධාතු ගර්භයක් තිබිලා තියෙනවා. ඒක තමයි මේ දකින්න ලැබෙන ධාතු ගර්භය. මේ ධාතු ගර්භයේ තියෙන්නේ අපිට ස්තූපයේ දැක ගන්න ලැබුණු විශාලත්වෙම තමයි. ඒ කියන්නේ මේක නිර්මාණය කරලා තියෙන්නේ සමාන ආකාරයට. මේකේ කිසිම වෙනසක් නැහැ. මේ ආකාරයෙන් මේ විදියට ධාතුන් නිදන් කරලා නිර්මාණය කරපු ධාතු ගර්භයක් තමයි පළවෙනි ධාතු ගර්භය විදියට අපිට හඳුනා ගන්න ලැබෙන්නේ. කොටවෙහෙර මේ ධාතු ගර්භය දෙක අතර ඊට පහළින් තිබිලා තියෙන යන්ත්‍රගල කියලා කොටසක්. අපි ඒ යන්ත්‍රගල කියන ස්ථානට ගිහිල්ලා ඒ පිළිබඳවත් හඳුනාගමු. අපි ඔබට සඳහන් කළ කොටවෙහෙර ස්තූපයේ තිබුණු යන්ත්‍රගල තමයි මේ තියෙන්නේ. මේකත් ස්තූපයේ තියෙන විශාල ධාතු ගර්භය වගේම ඒ සමාන ආකාරයෙන් කොටස් 9කින් වෙන් කරපු ධාතු තැම්පත් කරපු යන්ත්‍රගලක් තමයි මෙතන තියෙන්නේ. ඒ වගේම මේකේ මේ චූටි මේ තියෙන කොටු වල තිබිලා තියෙන්නේ එක එක જાතියේ නිදන් වස්තු. ඒක වහලා උඩින් මෙන්න මේ මෙතන දකින්නට ලැබෙන මේ සෙල් ලිපියක් සඳහන් මේ ගල් පියනින් තමයි මේ ධාතු ගර්භය වහලා තියෙන්නේ. ඒක තමයි අපිට කොටවෙහෙර ස්තූපයේ දකින්නට ලැබෙන යන්ත්‍රගලයේ තියෙන විශේෂතා. අපි ඔබට සඳහන් කළ කොටවෙහෙර ස්තූපයේ තියෙන මහා මේරුගල තමයි මේ. කොටවෙහෙර ස්තූපය ඇතුලේ තියෙන ධාතු ගර්භ දෙක අතරින් ඒකේ තියෙන විශාල ධාතු ගර්භයේ මැද කොටස අපි කිව්වා ඒක විශාලව නිර්මාණය කළ තියෙනවා කියලා. ඒකේ ඇතුලේ තැන්පත් කළ මේ මහා මේරුගල මේක උඩ ධාතුන් වහන්සේලා තැන්පත් කර තිබූ බවට තමයි අපිට මෙහිදී සාධක හමු වෙලා තියෙන්නේ. අපි ඔබට සඳහන් කරා කොටවෙහෙර ස්තූපේ එහෙම නැත්නම් මේ සූතිගිර චෛත්‍යයේ ධාතු ගර්භ තුනක් තිබුණා කියලා. ඒකෙන් කුඩා ස්තූපයේ තිබුණු ධාතු ගර්භය කොටසින් හමු වූ නිදන් වස්තු එහෙම නැත්නම් පුරා වස්තු තමයි අපිට මේ දකින්නට ලැබෙන්නේ. මෙහි තියෙන විශේෂත්වය තමයි මහා පරාක්‍රමබාහු රජතුමා මේ ස්ථානයේ ඉපදුනා කියලා තමයි හඳුනාගෙන තියෙන්නේ. ඒ ඉපදුණු අවස්ථාවේ භාවිතා කර බවට අනුමාන කරන පුරාවස්තු ගණනාවක් තමයි මේකෙදි අපිට හඳුනා ගන්නට ලැබෙන්නේ. අද දවසේ පුරාවෘත වැඩසටහනෙන් රැගෙන ආවේ දැඩිගම සූතිගර චෛත්‍ය. එහෙම නැත්නම් මේ ඒ කියන්නේ වර්තමානයේ අපිට හඳුනා ගන්න ලැබෙන දැඩිගම කොටවෙහෙර කියන ස්ථානයේ තියෙන
පුරා විද්‍යාත්මක එහෙම නැත්නම් ඓතිහාසික කොහොමද මේ ස්ථානය හඳුනා ගන්න ලැබෙන්නේ කියන එක පිළිබඳව අපි ඔබට ආරාධනා කරනවා මේ දැන් ඔබ වර්තමානයේ මේ ස්ථානය හඳුනාගෙන තියන්නට ඇති හැබැයි ඔබ නොදන්නවා ඇති මේ ස්ථානයේ තියෙන ඓතිහාසිකමය වටිනාකම ඉතා විශාල බව හැබැයි ඔබට පුළුවන් මේ ස්ථානයට ඇවිල්ලා නරඹන්න මේ ස්ථානයේ තියෙන ऐतिहासिक वटनाकम सह मेहि कौतुकागारे मे स्थाने लभुन पुरावस्तु तेंपत्कल्लतेना नरंबन्नपुलाव नरंबला मे अपे इतिहासे अतीते अपे मिनिस्सु अपे ताक्षणे भाविताकरपु विदिये एहेम नैत्तं अपे कोच्चर प्रौढ जातियक्द श्रीलांकिकयो कियन एक दकबला गन्न पुलुवन मे स्थानयट ऐविल्ला අද දවසේ අපි මේ විදියට පුරාවත වැඩසටහන අවසන් කරනවා ලබන සතියේත් ඔබට පුළුවන් මෙවැනිම ඓතිහාසික ස්ථානයක ගවේෂණ චාරිකාවකින් ලබන සතියේත් හමු වන්න පුරාවිද්‍යාත්මක සාධක ඔස්සේ අතීතය කියවන පුරාවත විල්පත්තු අබේ භූමියේ ඓතිහාසික උරුමය සොයා යන ගවේෂණාත්මක වැඩසටහන සමග ලබන සතියේදී හමු වෙමු पुरावत प्राउड इतिहास प्रिय सत